අධිවර වශයෙන් අධ්‍යයනය කරලා ඒ වගේම අවශ්‍යතාවය හඳුනාගෙන රටේ විදේශ ශාන්තිත වලට බලපෑමක් ඇති නොවෙන්න නැවත 2022 ඇති වෙච්ච අර්බුදයට මුහුණ නොදෙන්න අවශ්‍ය සීමාවන් ලිහිල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා සීමාවන් ලිහිල් කරද්දී දේශීය වශයෙන් සිදුවන කර්මාන්ත පිළිබඳව අවබෝධයකට අවබෝධයක්ට ලක් කරලා තමයි මේ සීමාවන් ලිහිල් කරන්නේ කාන්තාවනි සම්මුඛ පරීක්ෂණ සඳහා සෞදි නියෝජිතයින් දැන් දිවයිනේ පාස්පෝර්ට් රැගෙන වහාම එන්න රටේම අය විශ්වාසයෙන් රට යන තැන මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල මම දන්නේ නැහැ කොහොමද එහෙම ප්‍රවෘත්තියක් නිර්මාණය වුණේ කියලා අපේ රටේ හොඳ වැඩසටහන් හඳුන්වා දෙද්දී ඉතාම ඍණාත්මක ආකාරයට සමාජයට පණිවිඩය යවන්න සංවිධානාත්මක කණ්ඩායමක් එළිබී සිටිනවා. ඔබ දන්නවා මේ වෙනකොටම අස්වසුම සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා බාර ගැනීම සිදු කරලා තියෙනවා. ඒ වගේම අභියාචනා සහ විරෝධතා වලට ලක් නොවෙච්ච කණ්ඩායම් වලට ගෙවීම් සිදු කරන්න අවශ්‍ය බැංකු ගිණුම් කටයුතු මේ වෙනකොටම සිදු වෙමින් පවතිනවා. ඒ අනුව අපි මේ වටයුත්ත ඉදිරියට ක්‍රියාත්මක කරද්දී යම් යම් අඩුපාඩු හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ බැංකු ගිණුම් වල තියෙන නිවැරදිභාවයේ ඇති වෙලා තියෙන ගැටලුව, ඊළඟට බැංකු ශාඛාවල තියෙන ඒ කියන්නේ ශාඛාවේ අංකය ඇතුළත් නොවීම, ඊළඟට ජාතික හැඳුනුම්පත්වල අංක ඇතුළත් කිරීමේදී ඇති වෙලා තියෙන දුර්වලතා මේවත් අපි නිවැරදි කරමින් පවතිනවා. එහෙනම් කිසිම කෙනෙකුට සමාජ ප්‍රතිලාභ ලැබන්න ඔබ සුදුසුකම් ලාභියෙක් බවට පත් වුණොත් ඔබට කිසිම මාසයක සමාජ ප්‍රතිලාභ අහිමි වෙන්නේ නැහැ. අපි ජූලි මාසයට අදාළව මාසයේ ඉඳලා ඉදිරියට ඒ කටයුතු සිදු කරන්න කටයුතු කරනවා. මම දන්නවා බොහෝ අය මේ මතයක් පළ කරනවා. අවසාන වරට ගෙව්වට පස්සේ ඒ මාසයත් ඊළඟට ගෙවන මාසයත් අතර පරතරයේ සුදුසුකම් මේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ නැහැ කියලා. එහෙනම් සුදුසුකම් ලබන සියලු දෙනාම ජූලි මාසයට අදාළ දීමනාවේ ඉඳලා ඉදිරියට ලබා ගැනීමට සූදානම් වෙනවා. එහෙනම් අපේ මූලික උත්සාහය කිසිම අභියාචනයකට විරෝධතාවයකට සහ මේ බැංකු ගිණුම් විවෘත කරලා තියෙන ඒ වගේම ඒ වගේ අඩුපාඩු නැති අයට කඩිනමින් ගෙවීම් කටයුතු සිදු කරන්න අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න සූදානම් ගෙවීම් කටයුතු සූදානම් වුණාම ඒ වගේම අනික් පැත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් මහා භාණ්ඩාගාරයට ගෙවීම් සිදු කළ යුතු වැඩිහිටි ආධාර, වහුගඩු ආධාර, ඒ වගේම ආබාධිත දීමනා ලබන කණ්ඩායම්වල තොරතුරු ඇතුළත් කරපු වහාම ඒ සඳහා ගෙවීම් කරන්නත් අපි සූදානමින් ඉන්නවා. මේ වෙනකොට මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ අවශ්‍ය මුදල් වෙන් කිරීම සිදු කළා තියෙනවා. තොරතුරු තහවුරු වුණාම ඒ ගෙවීම් කටයුතු කරන්න සුදු කරනවා. එහෙනම් මේ රට තුල දේශපාලනික වශයෙන් කල්පනා කරලා යම් යම් සත්‍ය නොවන තොරතුරු සමාජගත කිරීම විශේෂයෙන්ම මේ දිළිඳු කණ්ඩායම් සහ අර අඩු ආදායම්ලාභී වැඩිහිටි වහුගඩු රෝගී සහ ආබාධිත කණ්ඩායම් ඉලක්ක කරගෙන සිදු කිරීම සාධාරණ ක්‍රියාවලියක් නෙවෙයි. ඒ හින්දා කිසිම කෙනෙකුට අගතියක් නොවෙන්නත් මේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුළ යම් අඩුපාඩුවක් තිබිලා තියෙනවා නම් ඒ කියන්නේ මේ ලැබිය යුතු කෙනෙක් මගහැරිලා තියෙනවා නම් ඒ අයටත් සාධාරණයක් කරන්න අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නුසුසු කෙනෙක් වැරදි තොරතුරු දිර ලබා ගැනීමක් සිදු කළා තිබ්බොත් ඒ අයගෙන් ඒ නැවත අය කර ගැනීමටත් ඒ වෙනුවට අලුත් සුදුසුකම් තියෙන කණ්ඩායම් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් අපි ඇතුළත් කරනවා. අභියාචනා විරෝධතා ක්‍රියාවලිය සලකා බැලීමෙන් පස්සේ ලබන වර්ෂය සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීමට අවශ්‍ය වැඩ කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි වර්ෂයේ මේ අස්වැසුම ක්‍රියාත්මක කරද්දී අපි යම් සුවිශේෂීතාවයක් හඳුනාගත්තා නම් ඒ සියල්ල නිවැරදි වෙලා ඉදිරියට ගමන් කිරීමේ ක්‍රමවේදය සකස් කරනවා. කිසිම කෙනෙකුට සමාජ සුභසාධන දීමලා ලැබින්න සුදුසුකම් ලාභියෙක් බවට පත් වුණොත් ඔහුට කිසිම අවස්ථාවක එම දීමනාව අහිමි වෙන්නේ නැහැ. අපි ගෙවීම් සිදු කරන්න අවශ්‍ය තහවුරු කර ගැනීම මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. තහවුරු කර ගැනීම සිදු කරලා අවසන් වුණාම අපිට ගෙවීම් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ සඳහාත් යම් කිසි දින කිහිපයක් ගත වේවි. ඒ වගේම අපි දැක්ක දැන් වාහන
බොහෝ විට මේ ආර්ථික අර්බුදයේ පිළිබඳ ආර්ථික අර්බුදයේ පිළිබඳ නිසි තක්සේරුවක් නොමැති කණ්ඩායම් මේ රජය කරන හැම වැඩ කටයුත්තක්ම විවේචනයකට භාජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක මං හිතන්නේ ඒගොල්ලන් નિરાයාසයෙන්ම ඔවුන්ගේ පුරුද්ද බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට විදේශ විනිමය අර්බුදයක් තිබ්බා. අපිට ආර්ථික අර්බුදයක් තිබ්බා. අපිට අවම වශයෙන් අත්‍යවශ්‍ය සේවාවන් මහජනතාවට ලබා ගැනීමේ අපහසුතාවයක් තිබ්බා. එතකොට මේ අපහසුතාවය ක්‍රමානුකූලව මගහැරීම නැවත අපහසුතාවයක අතවැනීමක් බවට පරිවර්තනය කරන්න රජය සූදානම් නැහැ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම සිදු වෙලා තියෙනවා. අපිට අනිකුත් සියලු රටවල්වල මැදිහත් වීම ධනාත්මකව සිදු වෙලා ආර්ථික අර්බුදයෙන් අපි අද සෙමෙන් නමුත් ස්ථාවරව ක්‍රමානුකූලව මිදමින් පවතිනවා. ඒ හින්දා හැම සීමාවක්ම ලිහිල් කරද්දී එය අනාගතයේ අර්බුදයක් බවට පත් නොවෙන්න තමයි අපි ලිහිල් කිරීම සිදු කරන්නේ. ඒ අනුව මේ වෙනකොට පොදු ප්‍රවාහනයට සහ විශේෂම ඉදිරිකිරීම ක්ෂේත්‍රයට අවශ්‍ය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය ආනයන සීමාවන් ලිහිල් කරලා තියෙනවා. ඒ ආනයන සීමාවන් ලිහිල් කරලා තියෙන තත්ත්වයන් තුල නැවත රජයට බලපෑම් කරනවා නම් අසීමිතව ආර්ථික වර්ධනයක් වෙත අවශ්‍ය ගමන් කියන්නේ ආර්ථික වර්ධනයක් වෙත ගමන් කළ යුතු සීමාවනුත් ඉවක් බවක් නැතුව ඉවත් කරන්න කියලා ඒක අපිට කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ හින්දා අධ්‍යයන වශයෙන් අධ්‍යයනය කරලා ඒ වගේම අවශ්‍යතාවය හඳුනාගෙන රටේ විදේශ සංචිත වලට බලපෑමක් ඇති නොවෙන්න නැවත 2022 ඇතිවෙච්ච අර්බුදයට මුහුණ නොදෙන්න අවශ්‍ය සීමාවන් ලිහිල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සීමාවන් ලිහිල් කරද්දී දේශීය වශයෙන් සිදුවන කර්මාන්ත පිළිබඳවත් අවබෝධයක් ලක් කරලා තමයි මේ සීමාවන් ලිහිල් කරන්නේ. අනික රටක් ඉදිරියට යද්දී සීමාවන් එක්කමත් ඉදිරියට යන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාම නිදහස් වෙළඳාමකට මේ රට විවෘත කරන්න. මොකද රටක ආර්ථික වර්ධනයට සහ ආයෝජකයන් පැමිණීමට ආයෝජනයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ව්‍යාපාරවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මේ නිදහස් වෙළඳාම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් නිදහස් වෙළඳාමත් අපි ඉදිරියට ගෙනියනවා. සීමාවන් ලිහිල් කරද්දී නැවත ආර්ථික අර්බුදයකට ගමන් නොකරන ආකාරයට අපි සීමාවන් ලිහිල් කරන්න කටයුතු කරනවා. එහෙනම් විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම් වලට යටත් වෙන්න රජය සූදානම් වෙන්නේ නෑ. මොකද විවිධ දේශපාලන කණ්ඩායම් වල බලපෑම් නිසා පසුගිය කාලයේ ඇතිවෙච්ච විනාශකාරී තත්ත්වය සහ අපහසුකාරී තත්ත්වය පිළිබඳ රටම හොඳ අවබෝධයක් එක්ක ඉන්නේ. එහිඳ අද රටට අවශ්‍ය තීන්දුව తీරන අරගෙන අර්බුදයෙන් රට මුදවාගෙන අභියෝගයට මුහුණ දීලා හොඳ රටක් නිර්මාණය කරන්න අවශ්‍ය කණ්ඩායම් මිසක් වේදිකාවට නැගපු වෙලාවේ ඉඳලා විවේචනය පදනම් කරගෙන ඉතිහාසය පදනම් කරගෙන කතා කරන අය නෙවෙයි. අනාගතයට දැක්මක් තියෙන කණ්ඩායමක අවශ්‍යතාවය තමයි අද තියෙන්නේ. අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කණ්ඩායම් වල අවශ්‍යතාවය තියෙන ඉතින් ඒක අපි රජයක් හැටියට ජනතාවට අපහසුතා තියෙනවා ඒවා අපි පිළිගන්නවා. නමුත් අපහසුතා ක්‍රමානුකූලව අද මග හැරමින් පවතිනවා. මේ අවුරුද්ද අවසාන වෙද්දී රටේ ජනතාවට මීට වඩා හොඳ ආර්ථිකයක් අනිවාර්යෙන්ම නිර්මාණය වෙනවා. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයේ පළවෙනි සමාලෝචනයේට අපි ලබන මාසෙදී මුහුණ දෙනවා. ඒක දීර්ඝ සමාලෝචනයක්. ඒ සමාලෝචනය අවසාන වුණාම ඒක ධනාත්මකව අවසාන කරාම අපිට 2024 ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීමට අවශ්‍ය ප්‍රධානතම පියවරක් සම්පූර්ණ කිරීමක් බවට පත් වෙනවා. ඒ අතරතුර අපි දේශීය ණය ප්‍රශස්තකරණය තුළ ඇති කළ යුතු ප්‍රතිව්‍යුහගතකරණය මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ඒකට අවශ්‍ය අනපනත් මේ වෙනකොට පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙනවා. තව අනුමත කරගත යුතු පරත් කීපයක් තියෙනවා. අනික් පැත්තෙන් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඉතාම හොඳින් සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. මේ යහපත් මාර්ගයකට ආර්ථික මේ වශයෙන් රට පිවිසෙද්දී ලෝකයේ අනාගතයට මුහුණ දෙන්න පුළුවන් රටක් නිර්මාණය වෙද්දී ඒක ආපස්සට අදිද්දත් යම් යම් දේශපාලනික කණ්ඩායම් උත්සාහ කරනවා. මොකද එයාලගේ බලාපොරොත්තුව ජනතාව පීඩාවට පත්වීමම විතරයි ඒගොල්ලන්ගේ දේශපාලන අනාගතය රැඳෙන්නේ. ඒ හින්දා අභියෝගවලින් පැනලා ගියපු අභියෝගවලට මුහුණ දෙන්න බැරි වෙච්ච ඒ වගේම රට හැමදාම ඉතාම දුක්ඛිත තත්ත්වයක රැඳිලා තමන්ගේ දේශපාලන අරමුණ ඉටු කරගන්න උත්සාහ කරන කණ්ඩායම් වෙත කිසිම අවස්ථාවක මේ රට තුළ විශේෂයෙන්ම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ දුර්වල කරන්න අපි රජයක් හැටියට ඉඩ ලබා දෙන්නේ නැහැ.